සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. හුවැන් කියන චීන ජාතික නොඇදිලිවන්තයා ඇමෙරිකාවේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙකු විදියට සේවය කළා. එහි ඉන්න කාලය තුළ ඔහුට ක්‍රිස්තියානිකාරයන් කීප දෙනෙක්ම හමු වුණා. ඔවුන් සමග ආශ්‍රය කිරීමෙන් ඔහු ප්‍රීතියක් ලැබුවා. ටික කාලයකට පස්සේ ඔහුගේ සේවා කාලය අවසන් වෙලා නැවත බීජින් නගරයට යන්න සූදානම් වුණා. ඔහුගේ ක්‍රිස්තියානි මිතුරන් මේ බව දැනගත්තාම බීජින් වලදී ආශ්‍රය කරන්න තවත් ක්‍රිස්තියානි මිතුරෙකුගේ නමක් සහ දුරකථන අංකයක් ඔහුට ලබා දුන්නා. එයත් හුවැන් යන ගුවන් යානයේම බීජින් නගරයට යන කෙනෙක්. ආපහු බීජින් වලට යන ගමනේදී ඔවුන් ගමන් කළ ගුවන් යානයේ කාර්මික දෝෂයක් ඇති වෙලා එක රාත්‍රියක් අතරමඟ ගුවන් තොටුපළක නවතින්න සිද්ධ වුණා. ඉතින් ඒ ගුවන් යානය ඇති සමාගම සියලුම මගින්ට ඒ කාලය ඇතුළත හෝටල් පාස්කම් ලබා දුන්නා. පිරිමි ගැහැණු වෙනුවෙන් වශයෙන් එක කාමරයක දෙදෙනෙක් වන විදියට. අන්තිමේදී බැලින්නම් හුවැන්ගේ කාමරයට වැටලා තිබුණේ එයාට බීජින් වලදී ආශ්‍රය කරන්න කියලා ඔහුගේ මිතුරන් ඔහුට කිව්ව කෙනාමයි. ඉතින් ඔවුන් බීජින් වලට යන්නටත් කලින්ම හොඳ මිතුරන් වී සිටියා. ඔවුන් බීජින් වලට ආවම දෙදෙනා හැම සතියකම මුණ ගැහුණා ශුද්ධ බයිබල් අධ්‍යයනයක් සඳහා, බයිබල් ස්ටඩි එකක් සඳහා. අවුරුද්දකට පස්සේ හුවැන් ගැලවීම ලැබුවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේට ඔහුගේ ජීවිතය බාර කළා. මේක නිකම්ම සිදුවුණු දෙයක් නෙමේ. දෙවියන් වහන්සේ විසින් පිළිල කළ දෙයක්. ශුද්ධ බයිබලයේ රූත්ගේ කතාව පොතේ දෙවෙනි පරිච්ඡේදයේ අපි කියවනවා, රූත් වාසනාවට මෙන් ඈ එලීමෙලෙක්ගේ පෙළපතට අයිති බෝවස්ගේ කෙත් කොටසට පැමිණාය කියලා. තුන්වෙනි පදය. බෝවස් තමන්ගේ මෙහෙකරුවන්ගෙන් ඇහුවා ඈ කවුද කියලා. පස්වෙනි පදේ. එහෙම ඇහුවේ ඔහු ඈ ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම නිසායි. මොකද ඔහු එතන සිටි අනිත් තරුණියන් ගැන එහෙම විමසුවේ නැහැ. රුත් ඔහුගෙන් ඇහුවා, විදේශී වූ මා සලකන ලෙස ඔබ ඉදිරියේ මට කරුණාව ලැබී තිබෙන්නේ මක් නිසාද කියලා. දහවෙනි පදය. බෝස් උත්තර දෙමින්, නුඹේ නැන්දාට නුඹ කළ සියල්ල මට සම්පූර්ණයෙන් දන්වා තිබේ. ස්වාමීන් වහන්සේ නුඹේ ක්‍රියාවට විපාක දෙන සේක්වා. නුඹ උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් නුඹට ලැබේවයි ඇයට කිව්වා. 11-12 පද. අවසානයේදී බෝවස් ඇයව විවාහ කරගත්තා. ඔවුන්ට ලැබෙන පුත්‍රයා වූ ඕබෙත් තමයි ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක් වූ දාවිද්ගේ සියා වුණේ. ඔබ හිතනවාද රූත්ගේ සහ හුවැන්ගේ ජීවිතවල ඔවුන් මුහුණ දුන්නු මේ සිදුවීම් නිකම්ම නිකම් සිදුණු දේවල් කියලා? නෑ. දෙවියන් වහන්සේගේ සෙනගගෙන් කිසිම කෙනෙකුට බෑ තමන්ගේ ජීවිතයට මඟ පෙන්වන සහ සැපේම කරන දෙවියන් වහන්සේගේ සැලසුම් වලින් බේරී යන්නට. ඒ නිසා අපේ ජීවිතවල නිකම්ම නිකම් සිදුවීමක් වුණත් ඒක දෙවියන් වහන්සේගේ සැලැස්මක කොටසක් විය හැකි බව නිතරම සිතන්න ඕන. අපි දෙවියන් වහන්සේට යාඥා කරමු, අපි එදිනදා ජීවිතයේ මූණ දෙන සිදුවීම් තුළින් උන්වහන්සේ අපි වෙනුවෙන් තබා තිබෙන සැලැස්ම අපිට එළිදරව් කරන්න කියලා. ආමෙන්.